ගසා තීරයේ අල් ෂිෆා රෝහල ආසන්න තීරණාත්මක හමාස් මධ්‍යස්ථානයක් මේ වෙන විට ඊශ්‍රායෙල් හමුදා විසින් වටලා සිටින බව දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය වෙත සඳහන් කළේ හමාස් සංවිධානයේ ප්‍රධානතම මූලස්ථාන හතරෙන් එකක් මෙසේ වැටලීමට ලක් කර ඇති බවයි. මෙය වැළැක්වීමට දරූ හමාස් සංවිධානයේ උත්සාහයන් තුළ හමාස් සමාජිකයන් 50 දෙනෙකු ඝාතනය කරන ලද බව පවසා තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදාවේ කමාන්ඩෝ බලකාය විසින් ප්‍රහාරය බෙහෙවන අතර මෙම ඉලක්කය වෙත ඇතුළුවීමේ බෙහෙවුම් මේ වන විට ක්‍රියාත්මක බවයි නිවේදනය කළේ. මෙහිදී හමාස් සංවිධානයේ භූගත උමං සමග සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානයක්ද අත්කර ගනු ලැබූ බව නිවේදනය කළා. මේ සමග අල් ෂිෆා රෝහල ආසන්න කලාප කිහිපයක් තුළ ඊශ්‍රායෙල් හමුදා බෙහෙවුම් වර්ධනය කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ. මේ සමග ගාසා නගරයේ ගැටුම් පවතින කලාපයෙන් වහාම ඉවත් වන ලෙස ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත උපදේශ නිකුත් කර තිබෙනවා. මෙය සංවෘත හමුදා කලාපයක් ලෙස නම් කරනු ලබන බැවින් එම කලාපයේ රැඳී සිටීම ජීවිත අවදානම් මතු කළ හැකි බවයි නිවේදනය කළේ. මේ වන විට ගාසා නගරයේ හදවත ලෙස නම් කරනු ලබන ගාසා වරායට ආසන්න කලාප සහ අල් ෂිෆා රෝහලට සමීපව බෙහෙවුම් ක්‍රියාත්මක බවයි නිවේදනය කළේ. ගාසා තීරයේ අල් ජසීරා වාර්තාකරු ප්‍රකාශ කළේ මේ වන විට අල් ෂිෆා අල් කෝඩ් සහ ඉන්දුනීසියානු ගාසා රෝහල ආසන්න කලාප වෙත දැඩි මට්ටමේ ප්‍රහාර වාර්තා වෙමින් ඇති බවයි. ස්ථාන රැසකදී හමාස් කණ්ඩායම් සහ ඊශ්‍රායෙල් හමුදා අතර මේ වන විට නවතම ගැටුම් වාර්තා වෙමින් ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා කලාපයේ රෝහල් ආසන්නව ඊශ්‍රායෙල් ප්‍රහාර වර්ධනය වන බව ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා. මෙහිදී අල් ෂිෆා සහ අල් කෝඩ්ස් රෝහල් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායෙල් හමුදා ගුවන් ප්‍රහාර සිදු කරන ලද බවයි චෝදනා කළේ. මෙමගින් දැවැන්ත අවදානමක් නිර්මාණය වෙමින් ඇති අතර මෙම රෝහල් වෙත පහර දීම වහාම වළක්වන ලෙස ජාත්‍යන්තරය වෙත ඉල්ලීම් සිදු කරනු ලබන බවයි නිවේදනය කළේ. මෙහිදී අල් ෂිෆා රෝහල ආසන්නයේ සිදු වූ පිපිරීම මගින් සිවිල් වැසියන්ගේ මරණ වාර්තා වෙමින් ඇති බවයි නිවේදනය කළේ. හමාස් සංවිධානයේ අල් කෝඩ්ස් බලකාය ප්‍රකාශ කළේ ගාසා නගරයේ අභ්‍යන්තරය වෙත පහර දෙන ඊශ්‍රායෙල් හමුදා වෙත දරුණු මට්ටමින් ප්‍රතිචාර පළ කරමින් ඇති බවයි. මෙහිදී හමාස් සංවිධානයේ සමාජිකයන් සිදු කළ ප්‍රහාර මගින් ඊශ්‍රායෙල් හමුදා යුද ටැංකි දෙකක්ද වනසා දමන ලද බව දැනුම් දී තිබුණා. මේ සමග ඊශ්‍රායෙල් හමුදා මරණ සංඛ්‍යාව වර්ධනය වන බවයි දර්ශන මුදා හරිමින් ප්‍රකාශ කළේ. ඊශ්‍රායෙල් හමුදාවේ හිටපු ප්‍රධානි අවි මිස්රාහි සඳහන් කළේ ගාසා නගරයේ හදවත තුළ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර නියමිත පරිදි සිදු කරමින් ඇති බවයි. මෙම මෙහෙයුම් නවතා දැමීමේ කිසිදු සූදානමක් නොමැති අතර මානුෂ්‍ය විරාමයේ උතුරු ගාසා කලාපයේ සිවිල් වැසියන් වෙත දකුණු කලාපය වෙත ආරක්ෂිතව ගමන් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමක් පමණක් බව ප්‍රකාශ කළා. මෙය කිසිසේත්ම සටන් විරාමයක් නොවන අතර ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරය අඛණ්ඩව සිදුවන බවයි දන්වා තිබුණේ. ගාසා නගරය තුළදී ඊශ්‍රායෙල් හමුදා යුද ටැංකි දෙකක් වෙත හමාස් කණ්ඩායම් විසින් පහර දී තිබුණත් මෙහිදී ජීවිත හානි වාර්තා නොවූ බවයි නිවේදනය කළේ. දිනය තුළ ගාසා තීරයේ හටගනු ලැබූ ගැටුම් තුළ තවත් ඊශ්‍රායෙල් භටයෙකු මරණයට පත් වූ බවයි පිළිගෙන තිබුණේ. මේ සමග ගාසා තීරයේ ඊශ්‍රායෙල් මෙහෙයුම තුළදී මියගිය භටයන් සංඛ්‍යාව 41 දිනක දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊශ්‍රායෙලේ ඒලෙට් නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් සමග ඊශ්‍රායෙල් ගුවන් හමුදා විසින් සිරියාවේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිරියාවේ ඉරාන හිතවාදී කණ්ඩායම් සිදු කරන ඕනෑම ප්‍රහාරයක් සඳහා දරුණු මට්ටමේ ප්‍රතිචාර පළ කරන බවයි දන්වා තිබුණේ. මේ සමග උතුරු ඊශ්‍රායෙලේ නගර කිහිපයක් වෙත ලෙබනනයේ සිට හිස්බුල්ලා කණ්ඩායම් විසින් රොකට් වෙඩි ප්‍රහාර සිදු කර තිබුණා. මේ සඳහාද ඊශ්‍රායෙල් හමුදා ප්‍රතිචාර පළ කරනු ලබන බවයි නිවේදනය කළේ. මේ අතර යෙමනේ හවුති කැරලිකරුවන් ප්‍රකාශ කළේ අද දිනේදී ඊශ්‍රායෙල ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙම මිසයිලේ රතු මුහුදට ඉහළින් වනසා දමා පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබුණා. මේ අතර කටාර් රාජ්‍ය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් ගාසා තීරය තුළ ස්ථිර සටන් විරාමයක් අපේක්ෂා කර තිබෙනවා. මේ වන විට නම් කර පවතින මානුෂීය සටන් විරාමය ගැටුම නවතා දැමීමට අසමත් වන අතර ස්ථිර මට්ටමේ සටන් විරාමයක් නැවත අපේක්ෂා කරන බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.